සුවහසක් දනන්සි ලෝතුරු බුදුබණින් සනහාලන්නට මෙත් සිතින් ඉදිරිපත් කරන අසිරිමත් වෙසක් පොහොය වර්ණනාව කවිබණ පිටපත රචනය සහ ගායනය පූජ්‍යපාද උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ විසින්. Sare sare gune dare dare diti vire vire suvi sare dan rupe rupe tale adi adi tape tej tej vare sobenan tej tej vare sobenan dev dev nare nag nag sure keli keli makutasanan lok lok guru raj raj siri පාද පාද පන මාමං පාද පාද පන මාමං සීල සුපේසල තේජ වීර බල සම්බුදු ගුණ රැස් දහරවයි අන්දකාර ගන සෝකනසන මහා ලෝතුරු බුදුරැස් යමුණවයි දේව දේව නාර නාග නාග සුර සිරස තනානිති පුදදීමයි නේක ගුණෙන් පිරි සැසිසිවං කර රන් පාපියුමට නැමදීමයි රන් පාපියුමට නැමදීමයි දීප දීප පාද 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 හිත බූත බූත නික රාකරං මාර මාර පාර රාජ රාජ සුර මෝලි මෝලි සන රාමරං මෝලි මෝලි සන රාමරං මෝග මෝග තප තේජ තේජ වාර මෝලි මෝලි සන රාමරං මෝහ මෝහ මද විත විත මල ධම්ම ධම්ම පන මාමං ධම්ම ධම්ම පන මාමං ලෝ සත අඳුරේ බව දුක් තිමීරේ ගිලිනන්නට නැයිඩ දුන්නේ සුවහස් බොදුනුව සිත් සනසන්නට ක්ලේස මාර කැල පරදන්නේ සනරාමර හිමි දෙව්මිනිසුන්හට සැනසුම් සුසුමන් ගෙන දුන්නේ විතරාගී සිත සුවපත් කරනා සිරි සදහම්මම නමදින්නේ සිරි සදහම්මම නමදින්නේ
ඕග ඕග මාති ඥාන ඥාන සුවි නීත නීත විම ලම්ප අං දීර දීර බල නාත නාත සුත සෝම සෝම සුගතත්‍රජං සෝම සෝම සුගතත්‍රජං රාජ රාජ නිජ බාව බාවසන රාම රාම සුගතෝ රසං ජාති ජාති බාව දුක්ක දුක්ක ගත සංග සංග පන මාමහං සංග සංග පන මාමහං අංජලි කරණී සාක්‍ය පුත්‍ර ගුණ නේක ඥාන බල පසක් වුණා රාසි රාසි ගුණ මාර්ග සුදේසිත සත්‍යවන්ත වූ මගක් ගෙනා ලෝතුරු සම්බුදු සදහම් ගීයෙන් ලෝ සතසිත නීති සනසවනා ජාති ජාති බව අඳුර නැසුමහා සංගරත්න අභිවන්දනා සංගරත්න අභිවන්දනා සනසාමුළු ලොවම ලොවුතුරු ගුණ පෙන්නා යහපත සදාලු නිසි මග ගෙන දුන්නා වසරින් වසර ලොවුතුරු ගුණ ගායමින්නා දෙදහස් හයසිය වසරක් දැන් එන්නා දහරාවෙන් රැඳුනා බුදු ගුණය ලොවේ සහරාගිනි නිවුනා සදහම් වරුසාවේ ලෝ සත සැනසුනා ලෝ සත සැනසුනා අතිශේ සුනිර්මල කරුණා දහරාව ලොව පුරා ගලා යෑමෙන් සකල ලෝකවාසී පුණ්‍යවන්ත ජනී ජනයන් ජීව අජීව සෑම වස්තුවක්ම නිවී සැනහිම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් සියලු මෙසයන්ගේ සංසාර ගිම්හාන කාන්තාරය නිවාලන්නට තුන්ලෝ දනන්ගේ සිත් එළිය කරන්නට ලොව පහළ වූ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑමාදී අසිරිමත් කරුණු රැසකින් පරම පූජනීය වූ වෙසක් පුන් පොහෝ දිනය අදයි සදහැවතුනි සම්බුදු අමා දහරින් සත සැන සෙනවා
ගුණ සපිරි දිවි අරුණැල්ලට එනවා බවගත අඳුර දම්බලයෙන් වැනසෙනවා ගෞතම සසුන් කෙත පෙර කල ඇති වෙනවා වෙසක් සුපුන් සඳ එළියෙන් මුළු ලෝකෙම නැහැවෙන්නේ දීපංකර බුදු සමිඳුන් අතීතයේදී වැඩඉන්නේ තාපසචාරීව එදා අපේ බුදුහිමියන් උන්නේ වෙසක් දාට අසිරි වඩන සිදුවීමකි සිදුවන්නේ සිදුවීමකි සිදුවන්නේ දීපංකර බුදු සමිඳුන් කරුණාවෙන් වඩින්නේය මගේ සිරුර මතින් ගියොත් සම්බුදු බව ලබන්නේය සුමේද තාපස මේ ලෙස සිතා මඩෙහි වැතිරුණේය දීපංකර බුදු සමිඳුන් ඔහුගේ ගුණ බලන්නේය මතු ගෞතම සමිඳු නමින් සම්බුදු බව ලබන්නේ මේ මහපින්වන්ත කෙනෙකි යනුවෙන් හිමිකියන්නේ ලෝසත නිති දුක් නසනා බුදුබණ හිමි දෙසන්නේ එදා වෙසක් පෝයදාය විවරණ ඔහු ලබන්නේ විවරණ ඔහු ලබන්නේ පස්සත ඉමං තාපසං ජටිලං උග්ග තාපනං අපරිමෙය ඉතෝ කම්පේ අයං බුද්ධු බවිසති මහණෙනි මේ මට ජීවිතය පුදා හොත් පුරුෂයා සාරාංශය කල්පලක්ෂයකින් ගෞතම නමින් බුදු වන්නේය යනුවෙන් මෙයට සාරාංශය කල්පසුවහසකට පෙර දීපංකර පාද මූලයේදී සුමේද තාපසව නියත විවරණ ලැබුවේත් ඓතිහාසික වූත් අසිරිමත් වූත් වෙසක් පුන් පොහෝ දවසකයි එසේ අත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනන්ත අපරිමාණ ජාතීන්හි ඉපිද පාරමිතාවන් පුරමින් අවුත් වෙස්සන්තර ආත්මභාවයෙන් චුතව තුසිත දිව්‍ය ලෝකයේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදෙනවා තුසිත පුරේ සන්තුසිතය යන නාමෙන් ඉපදෙනවා බොහෝ කලක් අප බෝසත් එහි ආයුෂ වළඳනවා මේ අතර බෝදෙවිවරු විත් දෙවි කුමරුන් හමු වෙනවා සම්බුදු පදවිය ලබන්න කල්ලා බව පවසනවා කල් ආබව පවසනවා කාලෝ යන්ති මහාවීර
උපපද්දිමාතු කුන්තියං සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතං පදං මහාවීරයන් වහන්ස සමතිස් පිරුම් දම්පුරා සාරාසකිකප් සුවහසක් මුළුල්ලේ සසර ඇවිද පිංරැස් කළ ඔබ විසින් සියලු සම්පත් අත්හැර බුද්ධ රාජ සම්පත්තියම ප්‍රාර්ථනා කළේය. එහින් බුදුන්ගේ චාරිත්‍ර අනුව මෞකුසක පිළිසිඳ ලෝතුරා බුදුබව ලබන කාලයයි. එකල්ලි බෝසතාණන් වහන්සේ දෙව්බමුන්ගේ ඇරයමු පිළි අරගෙන සුන්දර මහමායාවන් මව්පදවිය ගන්නේ සුන්දෝදන මහනිරිඳුන් පිය පදවිය ගන්නේ රූසිරි පිරි පිම්බර කුම රෙකුවි ඉපදෙන්නේ වෙසක් පෝය දාය එදා කුමරුන් ඉපදෙන්නේ කුමරුන් ඉපදෙන්නේ සතුටින් රජගේ පිරිලා සැමදෙනාම තුටු වෙනවා මිරිම හඬ දසත ඇසෙයි සියොතුන්ගී මුමුණනවා මලින් පිරුණ නිල් තුරුලිය උයන පුරා නැලවෙනවා ලුම්බිනි නම් සල්ලුයනෙදි මේ කුමරුන් ඉපදෙනවා මේ කුමරුන් ඉපදෙනවා පිම්බර වූ මේ උපතට සත් පියුමන් සුපිපුනා ඒ සත් ගොමු පියුම් මතෙහි සිරිපායුග එසවුනා සිරිපායුග එසවුනා සමාන කෙරුමට තමනට කෙනෙක් නොමැත වැටහුණා අභීත ජය සංකනාද මෙලෙසින් එහි පලවුණා මෙලෙසින් එහි පලවුණා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව මම ලෝකයට අග්‍රවෙමි ජේෂ්ඨවෙමි ශ්‍රේෂ්ඨදවෙමි මේ මාගේ අන්තිම ආත්මභාවයයි නැවත මාගේ ඉපදීමක් නැත්තේමය වෙසක් පෝය දවසේදී මේ සිංහනාදේ කරනවා පිම්බර සිදුවත් නාමින් මේ කුමරුන් වැඩෙනවා තුරුණු වියට පත්ලු තැන විවාහයද කෙරෙනවා දෙව්දුව බඳු යසෝදරා ඒ මහපින ලබනවා ඒ මහපින ලබනවා රම්මේසු රම්මේය සුභයයි තුන්මාලිග සැදෙන්නේ කුමරුන් උගතේ කුවිලා සිල්ප සතර නිමවන්නේ
එකුන්තිස් වියට පත් වී පෙර නිමිතිය දකින්නේ ලොව අනියත බව වැටෙයි මෙයටද සැප කියන්නේ මෙයටද සැප කියන්නේ මහනරුවකි අවසානයේ දකින්නේ සැනසුම් මග එයයි කුමරුන් සිතන්නේ නිබ්බුත පද අසා හදවත නිවෙන්නේ ගිහි සැප අතර අබිනික්මන් කරන්නේ සතර පෙර නිමිති දැක සිත කලකිරි උයන් කෙලිනවත්වා රාජමාලිගයට පැමිණ නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැක මුලින් දිව්‍ය විමානයක් වැනි මාලිගය අමුසුහුණක් වන්ව තිබෙනු දැක තවත් සිත කලකිරි තමන්ගේ ආදරණීය රාහුල පුතුත් යසෝදරාවනුත් බලා එදා ඇසල පෝය දවසේ ගිහිගෙය අත්හැර යනවා මෙසේ ගිහිගෙන් නික්මුණ බෝසතාණන් වහන්සේ රජමැදුරෙන් මහවනයට වැදී තවුස්වෙස්ගෙන පාලුකුටිය රුක්සෙවන ශාන්තියේ ක්ෂේමභූමිය ලෙස සලකමින් රාජභෝජන වෙනුවට පිඬුසිඟා යමින් ලැබෙන බත් දිව්‍ය භෝජන ලෙස සලකා එය වළඳමින් රාජමාලිගයේදී පරිහරණය කළ රන්බඳුන් වෙනුවට මැටිබඳුන් පරිහරණය කරමින් රන්වන් කසී සලු වෙනුවට කසාවතක් දරමින් කිසිදු මිනිසෙකු විසින් කළ නොහැකි දුෂ්කර ක්‍රියාවක් වසර 6ක් තිස්සේ සිදුකොට එය පල රහිත නිසා ඉන්මිදී ගයාවේ තුරුහිස ඇසතුබෝ මූලයේ සමවත් සුවයෙන් වැඩහිඳ නසමින් කෙල්ලෙස් මල්ල සසරේ බැන්දිනේක වනසාදමා සන්තානයේ දුක සෝක සුන්දර වේසක් පුන් සඳ පැයුදාක අප බෝසතුන් සම්බුදු බව ලදසේක සිවුසස් දම් පසක් වුණා එය සත අට මගක් ගෙනා බුදු බව ලද ඒ මොහොතේ ලොව මේ ලෙස වෙනස් වුණා ලොව මේ ලෙස වෙනස් වුණා ගලා හැලුණු ගංගාව නැවතීමෙත් සුව පෑවෝ අඳගොලු බිහිරන් ඇවිදී එහැම බුදු ගුණ කීවෝ එහැම බුදු ගුණ කීවෝ ගුගුරාමි කත සෙලවේ මෙත් මල් පිපුනාය ලොවේ දෙව්බඹ සුර නරන්තුටින් එක් මී බුදු සමීඳු වන්දි
එක් වී බුදු සමිඳු වන්දි. එපමණක් නොව ලෝතුරු බුදු බව ලද මොහොතේ පරිසරය මිහිමත් වෙනස් වෙන්න පටන් ගන්නවා. සෙලවි මහා මෙර බුදුන් වඳින්නේ නිල්වන පෙත තුරු ලියෙහි නැන්නේ. වෙසක් සුපුන් සඳ ගුවනේ නැගෙන්නේ හිමි බුදු බව ලොවට කියන්නේ. තණ්හා මායා සෙනඟ පෙරදුනා බවය වැසූ ඒ මගද හමුණා. සිරිසම්බුදු මුව කමල පිබිදුනා උදාන ප්‍රීති මෙලෙස කියවුනා. උදාන ප්‍රීති මෙලෙස කියවුනා. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරකං ගවිසන්තු දුක්ඛාජාති පුනප්පුනං. ගහකාරක දිට්ටෝසි පුනගිහං නකාසි. සම්බාති පාසුකා බංගා ගාකුටං විසංකිතං. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මඤ්ජගා. සසරෙහි නැවත නැවත ඉපදීම මහා දුකකි. මම ආත්ම භාවය නැමති ගේ සදන වඩුවා සොයමින් සසර ඇවිද්දෙමි. වඩුවා හමුය. එම්බල වඩුව නුඹ නැවත සසර නැමති ගේ නොසාදන්නේය. මා විසින් නුඹගේ කෙලෙස් නැමති පරාලයන් සින බිඳ දැම්මෙමි. අවිද්‍යාව නැමති කැනි මඩල අරහත් මාර්ගඥානය නැමති රන් පොරවින් පලා විනාශ කළෙමි. දැන් මාගේ සිත තෘෂ්ණාවෙන් වෙන්ව නිවනට පත්ව ඇත. වෙසක් පෝය දවසේදී පළමු උදන් අනන්නේ මෝහමාන සසර දැලෙන් සත්වග නිති මුදන්නේ. රන්දා බුදු ගුණ සිත් තුල හිමි සදහම් දෙසන්නේ. සුවහස් තරු කැලමැද්දෙන් සුපුන් සඳක් දිලෙන්නේ. එදා කාලු දායි කරන ඇරයුම හිමි පිළිගන්නේ. ඒ ඇරයුම මතයි සමිඳු කිඹුල් වතට වැඩමන්නේ. පාමින් පෙළහර සමිඳුන් ඕනගේ මන් බිඳින්නේ. ලොවුතුරු බුදු බලපතුරා නිවන් සුවය ගෙන දුන්නේ. මේ ආකාරයට ලොවුතුරු බුදු බවට පත්වී පළවෙනි උදාන වාක්‍ය පළ කළේ කිඹුල්වත් නුවර තම ඥාතීන්ගේ මානය දුරු කිරීම සඳහා යමා මහ පෙළහර පෑවේද
මෙවන් අසිරිමත් වෙසක් පුන් පොහෝ දවසකයි. එපමණක් නොව බුදුබව ලැබූ මොහොතේ සිට ලෝතුරු සමීඳුන් පස් වග තවුසන් පළමුව යාමග ගන්වන්නේ දුම්පත් පොහොසත් බේද කිසිත් නැත ලෝතුරු බුදු බල පතුරන්නේ සවුනේ කියමින් සෙනෙහස පාමින් සැනසුන් සුසුමන් ගෙන දුන්නේ කාටත් එක ලෙස බුදු බණ දෙසුවා ඇසු අය සසරින් ගොඩ යන්නේ හදවත සනසන මෙත් ගුණ රන්දන කරුණාසීතල ගංගාවයි කිසා ගෝතමී කුණ්ඩල කේසි සසර දිනු සතහම් ගියයි දේවදත්තහා අජාසත්තයාට පෑමෙත් සම්බුදු කරුණාවයි නාලාගිරි හා ආලවකාදිින් දමනයවුන්නේ හිමි සඳගාවයි දමනයවුන්නේ හිමි සඳගාවයි රහල් කුමරු තම පුතු කිසිවිට එය නොම සිතු අසරන පොඩි සුනීතටත් එක ලෙස සෙනෙහස පැතු එක ලෙස සෙනෙහස පැතු අමුසෝනේ තනිවෙලා සිටි අසරන පුතු බලා ලොවුතුරු මහකරුණාවෙන් සෝපාකට පිහිට වුණා සෝපාකට පිහිට වුණා අනන්ත දුක්ගිනි විඳි මැරෙන්න පෙරසිත් ලැදී දාසිය වූ රජ්ජුමාලා බුදුසරණින් සුරැකෙති බුදුසරණින් සුරැකෙති මට කුණ්ඩලි අසරණ දරුවා පෙරදා සමිඳුන් සනසන්නේ පූතිගත්ත හිමි ලොවුතුරු සරණින් උතුම් නිවන් සුව ලැබගන්නේ උපාලි දාසක දනිය වැනි අය බුදුබණ හමුවේ සැනසෙන්නේ සැරියුත් මුගලන් කාශ්‍යප හිමියන් සැනසුම් සුවයට පත්වන්නේ ප්‍රජාපති ගෝතමී යසෝදරා දේවි කේමා උප්පලවන්නා සසර මගින් ගැලවුනි සසර මගින් ගැලවුනි විනීත භික්ෂුනි පිරිසක් බුදු සරණින් සුසැදිය කෝසල මහ බිම්බිසාර නිරිඳු දුකින් මුදවිය නිරිඳු දුකින් මුදවිය අනේ පිඬුය සිටුතුමා විසාකාව එක් වුණා බන්දුල මල්ලිකා ආදි මහපිරිසක් සැනසුණා මහපිරිසක් සැනසුණා
කෝසල මාදේවිය කුණ්ඩල කේසියය සසර අඳුර නිවා දමා උතුම් නිවන හිමිවිය උතුම් නිවන හිමිවිය මේ අයුරින් අපේ බුදු පියාණන් වහන්සේ 45 වසරක් මුළුල්ලේ සියලු ලෝක සත්වයා වෙත පිහිට වෙමින් දහම් දේශනා කරමින් ලෝකාර්ථ චර්යාවේ යෙදමින් කල්ගත වෙද්දී උන්වහන්සේට 80 සම්පූර්ණ වෙනවා. තමන් වහන්සේ ආයු සංස්කාරය හරින්නට පෙර ආනන්ද හිමියන් අමතා කතා කරනවා. තමන්ට ආරාධනා කළොත් කල්පයක් වැඩ ඉන්නට හැකි බව කීවත් මාරාවේසව සිටි ආනන්ද හිමියන්ට මෙය ඇසින්නේ නැහැ. කල්පයක් වැඩ ඉන්න ආරාධනා නොකළ නිසා බුදු පියාණන් වහන්සේ මාරයාගේ ආරාධනාව ඉවසා වදාරනවා. නොසිතූ විලස මහා පොළොවම සෙලවෙන්නේ ඒ ගැන අනඳ හිමි සඳගෙන් විමසන්නේ ඇසුවේ දෙයට පිළිතුරු බුදු හිමි දෙන්නේ ආයුෂ අත් හලෙමි අනන්දය දැන ගන්නේ ඉන් පසු සාමින්දු කුසිනාරා වැඩමනවා සුන්දර සල්ගස් දෙක මැද සැත පෙනවා පුදුන් පිරිස කම්පාවෙන් ඇලලෙනවා සැනසුම සදන්නට බන්න පද පවසනවා සමිඳුන් ආනන්ද කම්පාවි කඳුළු සලා හෙට සිට කාට සලකන්නද ළඟට වෙලා වැඳ වැඳ හණ්ඩායි බුදු සමිඳුන් දේශම බලා ඇයි බුදු හිමියනේ යන්නේ මාදාලා හඬනා සිතට සම්බුදු බන මනස දරා පිදුනාදහම් පද නිසි ලෙස සවන පුරා දෙසුනාමුවින් අවසන් බුදු වදන සාරා වදහල සේක වාය දම්මා සංකාරා සවුලෝ සතුන් සුව පත් කර මින්නේක සම්බුදු පියා සිරිසදහම් දෙසුසේක සුන්දර වෙසක්
pure hande peyu dak lo turu samindu pirini venate vadi sek ape lotura sambudu piyanan wahansege ipadima buduwima pirinivan pema yana asirimad karunu walin pamanak novei me vesak pohoya wedagath wanni sri lanka wasi bauddha janatawata atishaya wedagath siduwim rasak kiya denawa maniyak ekana rajunge aaradhanayen kelaniyata wediyet එදවසම සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනියෙන් ඓතිහාසික සමනොල කන්ද මුදුනේ උතුම් ශ්‍රී පාද ලාංඡනය පවදාලේ ශ්‍රී ලංකා භූමිය පුණ්‍යවන්ත භූමියක් බවට පත්කලේ වෙසක් පුන් පොහෝ දවසකදී එපමණක් නොව විජයාවතරණය සිදුකොට ඇත්තේද ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් පිරිනිවන් පාවදාලේද ලක්බුදු සසුන බුදු පියාණන් වහන්සේ සක් දෙවිඳුන් හට භාර කරන ලද්දේද ශ්‍රී ලංකා වාසී රජවරුන්ගේ රාජාභිෂේකය සිදු කොට ඇත්තේද මහා විහාර වංශික උපසම්පදාව සිදු කොට ඇත්තේද රුවන්වැලි සෑරදුන්ගේ වැඩ ආරම්භ කොට ඇත්තේද මෙබඳු ඓතිහාසික උතුම් වෙසක් පුන් පොහෝ දවසකයි ඒ නිසා සදහැවතුනි හිමිසඳ දේසු සම්බුදු බණ මනසදරා සරසේ මුනි බඳ බුදු මග යන්නට මනුරා ගුණදම් අප අතින් යන්නට නොදී දිරා පිළිවෙත් රකිමු අද සිට දිවි තිබෙන තුරා වෛරතාප ගිනි දැල් නිවිලා ගොස් සනසුම් සිත් මල සුපිපේවා පෙතු උතුම් මහා නිවන් ලබන්නට දහම් මැසු පින හිමි වේවා දහම් මැසු පින හිමි වේවා දහම් මැසු පින හිමි වේවා